අපේ සිප්පල YouTube channel එකට ඔබ සැම දෙනාම ආයුබෝවන් කියලා පිළිගන්නවා. දුවේ පුතේ තුන ශ්‍රේණී ඉගෙන ගන්න පුංචි ඔයාලගේ පරිසර විෂය යටතේ එන ගෙවත්ත තේමාව ගැන අද අපි ඉගෙන ගමු. මේ තේමාව කොටස් කීපයකිනුයි මම ඔයාලට උගන්වන්නේ. අද පළවෙනි කොටස ඉගෙන ගමු. ඉස්සර වෙලාම ගෙවත්තක තියෙන අංග මොනවද කියලා අපි හොයලා බලමු. ඒ අංග තමයි දුවේ පුතේ මල් පාත්ති, එළවලු පාත්ති, ඖෂධ සිටවූ පාත්ති, ශාක වර්ග, ඒ වගේම වැට, ලිඳ, කාණු, වැසිකිළිය වගේ දේවල් තමයි ගෙවත්තක තියෙන්න ඕනේ අංග විදියට සලකන්නේ. ගෙවත්තක තියෙන්න ඕනේ මේ අංග එක එක ගෙවල් වල විවිධාකාරයෙන් සකස් කරනවා. දැන් ඔයාලට බලන්න පුළුවන් ඒ විදිහට විවිධාකාරයට සකස් කරලා තියෙන ආකාරය. දැන් ගෙවත්තක ඇති අංග වලින් අපට අත්වන ප්‍රයෝජන මොනවද කියලා සොයලා බලමු. 1. වැට තාප්පය ගේට්ටුව මගින් ආරක්ෂාව ලබා ගැනීම. මේ කාරණය ඔයාලට වැටහෙනවා. 2. ලිඳ මගින් ජලය අවශ්‍යතා සපුරා ගැනීම. ඒ කියන්නේ ලිඳේ තියෙන වතුරනේ, මේ වතුර වලින් නෑම, රෙදි සේදීම, වගාවලට දැමීම, ආහාර පිසීම වගේ කාර්යයන් අපි සිදු කරනවා. 3. කාණු මගින් හොඳින් ජලය බැස යාම. ඔයාලා දන්නවා දුවේ පුතේ අපේ ගෙදරකින් ජලය බැහැර කරන අවස්ථා කීපයක් තියෙනවා. කුස්සිය ජලය බැහැර කිරීම, නාන කාමරවල නාන ස්ථානවල වතුර බැහැර කිරීම, ඒ වගේම වැස්ස අවස්ථාවලට අපේ ගෙයවට පිරෙන වතුර බැහැර කිරීම වගේ දේවල් මේ කාණු මගින් තමයි කරන්න පුළුවන්. 4. මල්පාත්ති මගින් ගෙවත්තේ සුන්දර බව වැඩිවීම. මේ කාරණයක් දුවේ පුතේ පුංචි ඔයාලට තේරෙනවා. 5. එළවලු පාත්ති මගින් නැවුම් ආහාර ලබා ගැනීම. නැවුම් ආහාර කියලා මෙතනදී අදහස් කරන්නේ අලුත් එළවලු වර්ග ගැනයි. ඉතින් මේ අලුත් එළවලු ආහාරයට ගන්නවා කියන්නේ ඊටාම හොඳ ලක්ෂණයක්. 6. ඖෂධ පාත්ති මගින් බෙහෙත් වර්ග ලබා ගැනීම. දුවේ පුතේ ඖෂධ කියන්නේ බෙහෙත් වර්ග. ඔයාලා දන්නවා ඇති අපට අපේ ගෙවත්තේ වගා කරගන්න පුළුවන් ඖෂධ වර්ග රාශියක් තියෙනවා. කොමාරිකා, කොහොඹ, කරපිංචා කියන්නේ ඒ වගේ ඖෂධ වර්ග වලින් කීපයක් තමයි. 7. ශාක වර්ග මගින් සෙවන අලංකාරය ලබා ගැනීම. මේ ශාක මගින් අපේ ගෙවත්තට සෙවන අලංකාරය ලබා ගන්න පුළුවන්. ගෙවත්තක අංග ක්‍රමානුකූලව පිහිටා තිබීමේ වැදගත්කම් කීපයකුත් තියෙනවා. අපි දැන් ඒවා මොනවද කියලා බලමු. 1. සිතට සැනසීමක් ලැබීම. ඒ කියන්නේ දුවේ පුතේ මේ ගෙවත්තක තියෙන උන අංග ක්‍රමානුකූලව තියෙනවා නම් අපේ හිතට ඒක නුකූ සැනසීමක්, සහනයක්. 2. ගෙවත්ත වඩාත් සුන්දර හා අලංකාර වීම. ඔයාලා මෙතනදී හිතලා බලන්න මල් පාත්ති වවලා, එළවලු පාත්ති වවලා, ඖෂධ පාත්ති වවලා, නිවැරදිව ගේට්ටු හයි කරලා, තාප්ප හදලා තියෙනවා නම් අපේ ගෙවත්ත හරිම ලස්සනයි, හරිම අලංකාරයි. 3.
එම දේවල් වලින් ප්‍රයෝජන ගැනීමේදී වඩාත් පහසු බවක් දැනීම මේකෙන් කියවෙන්නේ ගෙවත්ත ක්‍රමානුකූලව තියෙනවා නම් අපට ඒ ඒ අංග වලින් ප්‍රයෝජන ගන්න හරිම පහසුයි ගෙවත්තක ලිඳ පිහිටන්න ඕන තැන ලිඳ තියෙන්න ඕනේ වැසිකිළිය පිහිටන්න ඕන තැන වැසිකිළිය තියෙන්න ඕනේ තාප්පය ගේට්ටුව ඒවා නිසියාකාරව නියමිත තැන්වල පිහිටලා තියෙන්න ඕනේ එතකොට වගාවන් පත්තේ නිවැරදි තැන්වල වගා කරලා තියෙන්න ඕනේ මෙහෙම තියනකොට අපට ඒ වගේම ප්‍රයෝජන ගන්න හරිම පහසුයි හතර නැවුම් ආහාර ලබාගත හැකි වීම ඒ කියන්නේ අලුත් එළවලු වර්ග පළතුරු පිටවල තියෙන පළතුරු වර්ග අපට ආහාරයට ගන්න පුළුවන් කියන එකයි පහ ලෙඩ රෝග අඩුවීම ක්‍රමානුකූල ගෙවත්තකට දුවේ පුතේ හොඳ වාතාශ්‍රයක් ලැබෙනවා ඒ වගේම නැවුම් ආහාර ලබා ගන්න පුළුවන් වෙනවා මේ වගේ දේවල් වලින් අපට ලෙඩ රෝග හැදෙන එක බොහෝ දුරට අඩු වෙනවා 6 මුදල් ඉතිරි වීම ගෙවත්තක ක්‍රමානුකූල බව නිසා ඒ කියන්නේ එළවලු වගා කිරීම පළතුරු වගා කිරීම ඒ ඔස්සේ නැවුම් ආහාර ගැනීම වගේ දේවල් කරාම අපි ලෙඩ රෝග වලට ගොදුරු වෙන්නේ නැහැ ලෙඩ රෝග වලට ගොදුරු වුණොත් එහෙම ඒව හොඳ කරන්න විශාල මුදලක් වැය කරන්න වෙන අවස්ථාවලුත් තියෙනවා ඒ වගේම සල්ලි වලට එළවලු වර්ග පළතුරු වර්ග ගන්න ගියොත් එහෙම වැඩිපුර මුදලකුත් වැය කරන්න වෙනවා දැන් ඔයාලට තේරෙනවා ඇති ගෙවත්තකාංග ක්‍රමානුකූලව පිළිටා තිබීමේ වැදගත්කම මොනවද කියලා දුවේ පුතේ අපි දැන් මනා ලෙස පවත්වාගෙන යන ගෙවත්තක තිබිය යුතු ලක්ෂණ මොනවද කියලත් හොයලා බලමු මනා ලෙස පවත්වාගෙන යනවා කියන්නේ ක්‍රමානුකූලව නිවැරදිව පවත්වාගෙන යනවා කියන එකයි එක ගෙවත්තේ පිරිසිදුකම නිතරම රැඳී තිබීම ඒ කියන්නේ අපේ ගෙවත්ත අතු ගාලා වැඩි ගස් කොළන් කපලා පිරිසිදුව තියාගන්න එක තමයි මෙතන අදහස් කරන්නේ දෙක භෝග වගා කර තිබීම තුන භෝග වගාවන් ක්‍රමානුකූලව වගා කර තිබීම මනා ලෙස පවත්වාගෙන යන ගෙවත්තක නම් භෝග වගා කරලා තියෙන්නත් ඕනේ ඒ විතරක් මදි ඒවා ක්‍රමානුකූල වෙන්න ඕනේ ඒ කියන්නේ පිළිවෙලකට වගා කරලා තියෙන්න ඕනේ හතර නිසියාකාරව ජලය සපයාගෙන තිබීම මේකෙන් අදහස් කරන්නේ ගෙවත්තට ජල අවශ්‍යතාවය නිවැරදිව ක්‍රමානුකූලව අපි සපයාගෙන තියෙන්න ඕනේ කියන එකයි පහ සුන්දරත්වය නිසියාකාරව පවත්වාගෙන තිබීම ඉතින් දුවේ පුතේ ඊටින් සඳහන් කරපු කාරණා අපේ ගෙවත්තක සිද්ධ වෙනවා නම් ඒ ගෙවත්ත නිකම්ම සුන්දරත්වයට පත් වෙනවා ඒ විතරක් නෙමෙයි වැටවල් හදලා තාප්ප හදලා මල් වවලා නිතරම අතු ගාලා පිරිසිදු කරලා තියෙනවා නම් අපේ ගෙවත්ත නිසියාකාරව සුන්දරත්වයෙන් පවතිනවා 6 භෝග ආරක්ෂා කර ගැනීමට නිසියාකාර පියවරගෙන තිබීම ඒ කියන්නේ මනා ලෙස පවත්වාගෙන යන ගෙවත්තක භෝග වගා කරලා තියෙන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි. ඒ භෝග ආරක්ෂා කරගන්න, ඒ කියන්නේ සතුන්ගෙන් ආරක්ෂා කරගන්න, ඒ වගේම විවිධ පුද්ගලයන්ගෙන් ආරක්ෂා කරගන්න අපි නිසියාකාර පියවර අරන් තියෙන්න ඕනේ. ඒ කියන්නේ වැටවල් හදලා තියන්න පුළුවන්, සතුන්ගෙන් ආරක්ෂා කරන්න නම් අවශ්‍ය නම් කෘමිනාශක භාවිතා කරන්න පුළුවන්, ටකයක් වගේ දෙයක් එල්ලන්න පුළුවන්. ඒ වගේ දේවල් තමයි මෙතනින් අදහස් කරන්නේ. නැවතත් මෙවැනි වීඩියෝ එකකින් හමු වෙන තුරු ඔබ සැමට සුබ දවසක්